විසි අටවන පරිච්ඡේදය සිංහල සහ මිතුරෝ එක් සමයක බුදුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රහධාරාමේ වැඩ සිටියේදී කියමින් ආනන්ද හිමි දිනේ කටයුතු ආරම්භ කරයි ඒ මහානාම සූත්‍රයයි මහානාම ශාක්‍යයන් බුදුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පස්ව ඉඳ බුදුන් වහන්සේගෙන් මෙසේ විමසුවා ස්වාමීනි කෙනෙක් ගිහියෙකු ලෙස ජීවත් වී යුත්තේ කෙසේද මහානාමය යම් දිනක පටන් බුදුන් සරණ ගියේද දහම් සරණ ගියේද සඟුන් සරණ ගියේද මහානාමය මෙපමණකින්ම උපාසකනම් වේ මහානාමය යම් දිනක පටන් ප්‍රාණඝාතයෙන් තොර වූයේ වේද අදත්තාදානෙන් තොර වූයේ වේද කාමයේ වරදවා හැසිරීමෙන් තොර වූයේ වේද බොරු කීමෙන් තොර වූයේ වේද ප්‍රමාදයට හේතු වූ මත්පැන් පානෙන් තොර වූයේ වේද මහානාමය මෙපමණකින්ම උපාසකයා සිල්වතෙක් වේ සූත්‍රයේ අවසානයේ දක්වා දේශනා කරන ආනන්ද හිමියන් සෝපාක හිමියන්ගේ උදව්වෙන් කතිකාසනෙන් ඉවත්වන්නේ දිවා දාණය නිසාවෙනි අද දාණය පිළිගන්වන්නේ සිංහල සිටුතුමායි බුදුන් වහන්සේ ගිහි ජීවිතය ගැන විශේෂ සූත්‍රයක් දේශනා කළේ ඔහුටයි අද සිංහල අපට දන් පිරිනමන්නේ සිය යාව ජීව මිතුරන් සතර දෙනෙකු සමගයි ඒ සංජය අනුප් දිලීප් සහ ප්‍රදීප් යන අයයි පවසමින් මහා කස්සප හිමි යමීරුකාව හඬවා උදෑසන රැස්වීම නතර කළේ දිවා දාණයට ඉඩකඩ සලසමිනි ආනන්ද හිමි ශාලාවෙන් පිටවද්දී අනුරුද්ධ හිමි ආනන්ද හිමියන් සමීපයට අවුත් ඔබ වහන්සේ දැන් දේශනා කළ සූත්‍රයෙන් මගේ සොයුරු මහානාමයන්ගේ ජීවිතය මුළුමනින්ම විනාශ වුණා යයි පවසයි. ඔව් මම දන්නවා. ඒ දේශනෙන් පසු ඔබ රටවැසියන් සමග සිල්වත් ධාර්මිකව කාලය ගත කළා පමණක් නොවේ. පුත්කලයන්ගේ නුගුණට වඩා යහගුණයේ ඇති වටිනාකම පෙන්වා දෙමින් රටවැසියන් යහමාර්ගයේ යෙදෙව්වා. රහතුන් වහන්සේලා තිදෙනා අනෙක් භික්ෂූන් සමග එක්ව දානශාලාවට වඩිති. එහි සිංහලත් ඔහුගේ ළමා වියේ පටන්ම සමීප වූ මිතුරන් සතර දෙනාත් බලා සිටිති. සිංහල දනින් වැටි ආනන්ද හිමියන්ට වඳී. ඔහුගේ මිතුරෝද ඔහුව අනුගමනය කරති. ඔබ වහන්සේලාට දන් දීමට ලැබීම අපට ඉමහත් ගෞරවයක් කියමින් සිංහල වැඩිහිටි භික්ෂුන් අමතා පවසයි. ඔබලා බුදු හිමියන් දුන් අවදන් අනුව ජීවිතය හැඩගසාගෙන ශාසනයට කරන්නේ ඉමහත් ගෞරවයක් මහා කස්සප හිමි පවසයි. ස්වාමීනි අපේ සතුටට හේතුව බුදුන් වහන්සේ අපි එකිනෙකාට උදව් කරන්නේ යහපතටමයි. අපි තරුණ දඩබ්බලයන් වාගේ සිටියේදී බුදු හිමියන් කියා දුන් විදියට තමයි අපි දැන් ජීවත් වන්නේ යයි සිංහල පිළිතුරු දෙන්නේ සිනාසෙමිනි. මේ ගෘහපතීන් වයෝවෘද්ධ භික්ෂූන් වහන්සේලාව කැඳවා ගොස් සුවපහසු ආසන මත හිඳුවති. සියලු රාතුන් වහන්සේලා අසුන්ගත් පසු මහා කස්සප හිමි පිරිත් සජ්ජායනය ආරම්භ කරයි. ඒ හඬ දානශාලාව පුරාම පැතිර දෝන්කාර දෙයි. දානේ අවසානයේ මහා කස්සප හිමි අසුනින් නැගිට සභාව අමතා අද දිවා දානෙන් පසු සිංහල ගෘහපතියනුත් ඔහුගේ මිතුරනුත් අපේ අනුකාරක රැස්වීමට සහභාගී වෙනවා. අපේ වාර්තාවට ඔහු හා සම්බන්ධ සිංහලෝවාද සූත්‍රයත් අන්තර්ගත වෙනවා. එය පෞල් ජීවිතවලට බෙහෙවින් උපකාරී වන සූත්‍රයක් ලෙසට ප්‍රසිද්ධයි.
රහතුන් වහන්සේලා නැගී සිට රැස්වීම ශාලාවට පියමන් කරන්නේ තවත් වැදගත් සූත්‍ර දේශනයක් සඳහාය. සවස 3ට පමණ යමේ රුකාව හැඬවීමත් සමග දිවා රැස්වීම අවසන් වෙයි. බොහෝ භික්ෂූන් වහන්සේලා තනි තනිව හෝ කුඩා කණ්ඩායම් ලෙසට රුක් මුල් වෙතට වඩින්නේ විවේකයේ සඳහාය. අනුකාරක සභා සමාජිකයන් කිහිප දෙනි කඳු බෑවුමෙන් පහතට යන මන් පෙත ඔස්සේ ඇති උණු දිය උල්පත් ඇති තැනට ගමන් ගනිති. එහි පහත නිම්නේ පිනන ලෙස නිමවන ලද විසල් ශාලාවක් සිංහාල සහ ඔහුගේ මිතුරන් විසින් තනවා ඇත. මන් හිතන්නේ අර වමට ඇති විසල් ගොඩනැගිල්ලේ වෙන්නට ඇති භික්ෂුන් වහන්සේලාගේ කුටි නිර්මාණය කර තිබෙන්නේ. මන් අහලා තිබෙනවා එහි භික්ෂුන් වහන්සේලා 700 නමකට ඉන්නට පුළුවන් කියා. පුන්නහිමි පවසයි. ඔව් අර අලුත් රැස්වීම ශාලාවට දකුණින් නැති ගොඩනැගිල්ල භාවනා ක්‍රම උගන්වන්නට විශේෂයෙන්ම තනු ගොඩනැගිල්ල. අනුරුද්ධ හිමි පවසයි. මෙසේ සුහද සාකච්ඡාවකේ දෙන රහතුන් වහන්සේලා දෙනම වෙතට එන ආනන්ද හිමියන් විශාකාව මට පණිවිඩයක් එවා තිබෙනවා. නැවත වරක් එය මෙහි පැමිණෙනවා කියලා. මහා පරිනිර්වාණ සූත්‍රය සත්‍යයනය කරන විට ඇයටත් මෙහි ඉන්න අවශ්‍යයිලු. ඇය ඒ වන විට ඇගේ නව ආරාමයේ පිළිකන්වන උත්සවයත් ඒ දවස්වලටම ගණීවි. එය ඇයට ලොකු සතුටක් යයි පවසයි. රහතන් වහන්සේලා සූත්‍ර සජ්ජායනාවට සූදානම්ව ගොමු තුරුණු මත වැඩ සිටිති. උන්වහන්සේලා වැඩ සිටින්නේ එක් උණු දිය උල්පතකට මුහුණලා එසවණු දැව පුවරුවක් මැත්තේය. අනෙක් පසින් මුහුණලා එවන්ම ගොමු තුරුණක් මත හිඳ සිටින්නේ සිංහාල හා ඔහුගේ මිතුරන්ය. ගෘහපති සිංහාල, ඔබ බුදුන් වහන්සේ හඳුනාගත් ආකාරය අපට පවසන්න යයි මහා කස්සප හිමි ඉල්ලා සිටි. මහා කස්සප හිමියන්ට ඉදිරියෙන් හිඳ සිටින සිංහාල කඳ කෙලින් කොට වසර 20කට පෙර ආතුව වූ ඒ උතුම් හමුවීම සිහිපත් කරන්නේ උණුසුම් සිනාවකිනි. මගේ මව්පියන් දෙදෙනාම ධනවත් වෙළඳ පවුල්වල අයයි. මාව හොඳට හදා වඩා ගන්නට තමයි ඒ අයට උවමනා වුනේ. ඔවුන්ට හැකි හැම සැප සම්පතක්ම දුන්නේ ඒ නිසා. මට හැකි හැම සැප පහසුකම්ම දුන්නත් මා එය අගය කළේ නැහැ. මා හිතමතේටමයි වැඩ කළේ. නිදහසේ හැසිරෙන කෙනෙක් කීවාට වරදක් නැහැ. හරිම හිතුවක්කාරයි. කාටවත් ඇහුම්කන් දුන්නේ නැහැ. මගේ මාපියන් බෞද්ධ උපාසකයන්. ඔවුන් කොයිතරම් කීවත් මන් බුදු හිමියන් දකින්නට ගියේ නැහැ. සිංහාල මොහොතකට කතාව නතර කර හිසනමා හොර රහසෙමින් කඳුලක් පිසලයි. දැනුයි මට තේරෙන්නේ මන් දෙමාපියන්ට ඇහුම්කම් දුන්නා නම් කොයිතරම් හොඳයිද කියා. එහෙමනම් අපි කාගේ හිත් නිරපරාදී රිදෙන්නේ නැහෙනේ. ඒ වගේම මට කලින්ම යහපත් මිතුරන් හා පවිතු මිතුරන් ගැන අවබෝධයක් ගන්නටත් තිබුණා. සිංහාල, ඔබ ඒන් අදහස් කරන්නේ කොමක්ද යයි ඔහුගේ කතාවට අවධානයෙන් සවන් දෙන උපාලි හිමි එක් වැලමිටකින් අනෙක් වැලමිටකට වාරු දෙමින් අසයි. මේ මා සමග ඉන්න මගේ මිතුරන් සතර දෙනා මන් වගේ රජගහනුවර ධනවත් වෙළඳ පවුල්වල අයයි. අපේ දෙමාපියන් අප වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. ඔවුන්ගේ හොඳ අපි නරකට යොදාගත්තා. මට කනගාටුයි කියන්න ඔවුන්ගේ ධනයෙන් අපි අපේ ඉඳුරන් පිනවමින් ඕනෑවටත් වඩා සැප විඳා. අපිට පවුල්වල බරපතල වගකීමක් ගැන හැඟීමක්වත් තිබුණේ නැහැ. සිංහාල ඔය කියන්නේ ගොඩක් අඩුවෙන්.
අපි මුලින්ම මක්පෙන් රස බැලුවේ වයස 13දී පමණ ඊට වසරකට විතර පස්සේ අපි අභිසාරිකාවන් ඇසුරට පවා ගියා ඊළඟට කෙමින් සූදු කෙලියට පවා පුරුදු වුණා ඒ ඔස්සේ අපි නිකරුණේ කාලය කා දැම්මා අපිට ඒ අවස්ථාවන් වලදී අවශ්‍ය වූයේ සතුට පමණමයි සංජය පවසයි සිංහල තමයි අපේ නායකයා වුනේ වාසනාවකට වගේ බුදු හිමියන් මුණගැසුනාට පසු ඔබ අපිවත් හරි මාර්ගයේ අරන් ගියා යයි දිලීප් සිනාසේ පවසයි ඒ උනත් අප පිළිගන්නට ඕනේ අපි සිංහලගේ උන්මත්තක වැඩවලට හවුල් වූයේ කැමැත්තෙන්මයි එදා උදේ බුදු හිමියන් සිංහලව දැකීම අපේ වාසනාව ඒ නැත්නම් සමහර විට මේ වන විට අප ජීවතුන් අතරත් නැහැ යයි අනු පවසයි මගේ දෙමාපියන් මගේ කටයුතු වලට හොඳටම කලකිරි මාව ගෙදරින් නිරපන්න ඔන්න මෙන්න කියායි තිබුණේ ඔවුන්ගේ මුදල් සූදු ක්‍රීඩාවෙන් නාස්ති කිරීම ගැනත් පවුලේ නීති නොපිලිපැදීම ගැනත් මට අන්තිම වතාවටත් තරවටු කළා එදා තමයි සිංහලට බුදු හිමියන් මුණගැසුනේ යයි ප්‍රදීප් පවසයි කිසිවෙක් මද වේලාවකට කිසිවක් නොදොටිති එසෙන එකම හඬ උණුදිය උල්පතක සියුම් මිමිනිලි හඬ පමණයි ඒ ඇත්තේ අඩි 10ක් තරම් දුරිනි ගෘහපතීන් පස් දෙනාම හිස්නමා හිඳ සිටින බුමුතුරුණු දිහාම බලා සිටිති අපේ ජීවිත ඔය ආකාරයට නොමකට ගෙවි යන අතරේ තමයි මට බුදුන් වහන්සේ මුණ ගැසුනේ මගේ පියාගේ මරණයෙන් පසු මගේ මුරණ්ඩුකම් ටික අඩු වුණා ඒ ටික කාලයකට පමණයි දිය යට දෙමු බෝලයක් වාගේ ආයෙත් මගේ නරක පොරුදු හිස ඔසවන්නට වුණා මගේ බලපෑම මගේ මිතුරන්ගේ අයහපතටම හේතු වුණා මන් ඒ ගැන හැඹවින්ම කනගාටු වෙනවා යයි නිහඬියාව බිඳමින් සිංහල පවසයි ඔබේ පියාගේ මරණය ඔබට තදින්ම බලපෑවාද මහා කස්සප හිමි අසයි ඔව් එය මට තදින්ම බලපෑවා අප කවුරුවත් බලාපොරොත්තු නොවු විදියට ඔහු හදිස්සියෙමයි මිය ගියේ කලින් දවසේ ඔහු හිස රුදාවක් කියා කබඩාගෙන් ඇවිත් ඇඳේ එළවුණා අප ඉක්මනටම වෛද්‍යවරයා කැඳවෙව්වා නමුත් පසුදා එළිවන යාමේ පියාණන් මිය ගියා යයි සිංහල බැරෑරුම් හඬින් පිළිතුරු දෙයි ඔහු මිය යන්නට පෙර ඔබට අවවාදයක් දුන්නා නේද යයි භක්තිය හිමි විමසයි එහෙමයි ඔහු කීවා මට හැමදාම උදේම නැගිට සය දිසාවට නම දෙන්නට කියා මා බුදු හිමියන් ගැන කිසිවක්ම නොදන්නා බව ඔහු දැන සිටියා ධර්මයේ ගැන හෝ වෙන කිසිම ආගමික දෙයක් ගැන මා දන්නේ නැහැ ඒ කියන දෙවිවරු ගැනත් මන් දැන සිටියේ නැහැ මන් හිතන්නේ ඔහුට උවමනා කළේ මාව උදෙන්ම අවදි කර මොකකට හරි වන්දවන්න කියලයි සමහර විට බුදු හිමියන් මුණ ගැසෙන තුරු වෙන්නට ඇති කවදා හෝ දවසක මන් බුදු හිමියන්ගේ ශ්‍රාවකෙක් වෙයි කියා ඔහු හිතන්නට ඇති මා දන්නවා ඔහුගේ අවසාන පැතුම එයයි කියා මගේ මව පසුව මට එය හෙළි කළා ඉතින් ඔබ සය දිසාවේ දිවිවරුන් වෙන්දේ කොහොමද යයි බක්කොළ හිමි විමසයි මගේ පියාගේ හදිසි මරණයෙන් පසු මන් ආයෙත් පරණ පුරුදු වලට ඇබ්බැහි වුණා මගේ වැඩකට නැති ජීවිතය ගැන මන් කීවානේ මං රෑ වෙනකම් කලේ මේ යාළුවොත් එක්ක කොහේ හරි ගිහින් මත්පැන් බොමින් සෝදු කෙලියේ හා රති කෙලියේ දෙමින් රස්ති ආදවන එකයි අපේ සමාජයේ පියෙකුගේ අවසාන ඉල්ලීමක් බැහැර කරන්නට බැහැ ඉතින් මං මගේ සේවකයන්ට අනකලා මාව කෙසේ හෝ උදේම අවදි කරන්න කියා ඊළඟට
මන්නගරේ දොරටු වලින් පිටතට ගිහින් සය දිසාවට වඳින්න පටන් ගත්තා. නගරේ දොරටු තිබුණේ ගෙදරින් වැඩි ඈතක නොවේයි. මං අසා තිබුණා බ්‍රාහ්මණයන් මේ විදියට සය දිසාවට වඳිනවා කියා. පොඩි කාලේ ඉඳලම දැකලා තිබෙනවා. මමත් ඉතින් ඒ විදියට අනුගමනය කළා. මොනවා කරනවාදයි මන්වත් දැනන් සිටියේ නැහැ. මන් දැනගෙන හිටියේ මියගිය පියාණන්ගේ අවසාන ඉල්ලීම ඉටු කරනවා කියා පමණයි. එක් උදෑසනක මිහිකරුවෙක් විසින් හෙළන ලද එල්දීඑන්ඒ විලා මන් නගර පවුරු පිටත සදිසා වඳිමින් සිටියා. ඒ අතරේ බුදු හිමියන් පිඬුසිකා වඩිමින් මන් හිටිපැත්තට වැඩියා. මුලින් මන් උන්වහන්සේව දැක්කේවත් නැහැ. ඊළඟට තරුණ ගෘහපතිය කියා කියනවා මට ඇසුණා. අලුයම අවදි වී මේ තෙත් කෙස්වැටිය හා තෙත් ඇඳුම් ඇතිව දෑත් එක් කරගෙන ඔබ මේ නැගෙනහිර දකුණ බටහිර උතුර උඩ යට යන සදිස දිසාවට වඳින්නේ කාටද කියා උන්වහන්සේ ඇසුවා. මා උන්වහන්සේට කීවා මන් සදිසාව වඳිනවා කියා. මගේ පියාණන්ගේ අවසාන ඉල්ලීම ඒකයි කියලා මන් උන්වහන්සේට විස්තර කළා. ගෘහපතිය ආර්ය උගන්මිහි සදිසාව වඳින්නේ ඔහුම නොවේ කියා උන්වහන්සේ පැවසුවා. ස්වාමීනි එහෙනම් කොහොමද කියා මා ඇසුවා. මේ වන විට සෙනගක් මා වටා රැස්වලා සිටියා. මගේ සේවකයෙක් ගෙදරට දුව ගිහින් බුදු හිමියන් මට කතා කරන බව මගේ මෑණියන්ට කීවා. මා මගේ සළුව ඒ අසල ලොකු ගලක් මත අතුරා බුදු හිමියන්ට එතන වැඩ හිඳින්නට සැලැස්සුවා. ඒ ඉදිරියෙන් මමත් බිම හිඳගත්තා. ඔබේ මවත් ඒ සැනින්ම ආවා නේද? යැයි සෝපාක හිමි විමසයි. ඇය ටිකක් වයස වූවත් දුවගෙන ආවා. යැයි සිංහාල පිළිතුරු දෙයි. ඇය මන් ළඟට ආවා. නමුත් බුදු හිමියන් ඇසෙන් ඇයට සංඥා කළා ළඟට නොයෙන්න කියා. ඇය පස්සට වී අනෙක් අයත් එක්කම හිඳගත්තා. කුමක්ද මේ වෙන්නට යන්නේ කියා මට තේරුනේ නැහැ. උන්වහන්සේ කොහොමද විස්තර කරන්න පටන් ගත්තේ? එයයි පොන්න හිමි විමසයි. උන්වහන්සේ මුලින්ම කීවා, තරුණ ගෘහපතිය උතුම් වූ ශ්‍රාවකයා අකුසල් ක්‍රියා සතරකින් වැළකිනවා කියා. ගෘහපතිය යම් කලක පටන් ආර්ය ශ්‍රාවකයාගේ සතර කර්ම ක්ලේශයෝ ප්‍රහීණ වෙද්ද හිතම සතර කරුණකින් පව්කම් නොකරයි. භෝගයන්ගේ විනාශමුක සේවනය නොකරන හිතෙම ලාමක කර්ම 14කින් පහ වූයේ සය දිශාවෙන් භය නූපදිනසේ වසා තබන්නෙක්ව දෙලොවම ජයගැනීම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොවද පරලොවද දිනන ලද්දේ වෙයි. හෙතෙම මරණින් පසු යහපත් ගති ඇති දිව්‍ය ලෝකයේ උපන්නේය. ඔහු විසින් කර්ම ක්ලේශ අපිරිසිදුය කියා පහ කරන ලද්දේ වේද ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය යන කර්ම ක්ලේශයෝ ප්‍රහීණ වෙති. යමෙක් ඡන්දයෙන්ද, ද්වේෂයෙන්ද, භයෙන්ද, මෝහයෙන්ද ධර්මය ඉක්මවාද එම තැනැත්තාගේ යසස අවපක්ෂයේ චන්ද්‍රයාමෙන් පිරිහෙන්නේය. යමෙක් ඡන්දයෙන්ද, ද්වේෂයෙන්ද, භයෙන්ද, මෝහයෙන්ද ධර්මය නොඉක්මවයිද ඒ තැනැත්තාගේ යසස පුරපක්ෂයේ චන්ද්‍රයාමෙන් දිදුලන්නේය. මත්පැන් බීමට මිත්‍ර වූ පානසකනම් මිත්‍රයෙක් වෙයි. ඉදිරිපිටදී පමණක් යහළුකම දක්වන සම්මියනම් යහළුවෙක් වෙයි. තමාට වැඩක් ඇතිකල්හි මිත්‍රවන්නා වූ සකනම් යහළුවෙක් වෙයි. හිරු උදාවන තෙක් නිදා ගැනීම, අන් අඹුවන් සේවනය කිරීම, වෛර බහුල බව, අවෙඩ කරන බව
යනමි කරුණසය මිනිසා විනාශ කරයි පාප මිත්‍රයන් අති පාප සහායකයන් ඇති ලාමක වූ ආචාර ගෝචර ඇති මිනිස් තෙමේ මෙලොවින්ද පරලොවින්ද යන දෙපසින්ම වෙනසෙයි සූදු කෙලීම අන් අඹුවන් සේවනය කිරීම මත්පැන් පානය කිරීම නැටුම් ගැයුම් සොයා යාම දහවල් නිදීම නොකල්හි වීදි සංචාරය පාප මිත්‍ර සේවනය දැඩි මසුරු බව යන මේ කරුණුසය මිනිසා වනසයි යම් කෙනෙක් සූදු ක්‍රීඩාවේ යෙදෙයිද මත්පැන් පානය කරයිද අනුන් ප්‍රාණයමින් ආරක්ෂා කරන අඹුවන් කරා යයිද පහත් පුත්කලයන් ඇසුරු කරයිද ඥානවන්තයන් සේවනය නොකරයිද ඔහු අවපක්ෂයේ චන්ද්‍රයාමින් පිරිහෙයි ධනය නැති දිලිඳු වූ යමෙක් මත්පැන් බොනුයේ සුරා සැලටකුස් වතුර මෙන් සුරා පානය කරන්නේ හිතෙම ණයගති බවට පැමිණේ වහා අකුසලයක් කරන්නේය දහවල් වනතුරු නිදන සුළු රෑ පිබිද සිටින ගති ඇති නිතර මත්පැනින් මත්තු ගැහැනුන් කෙරෙහි ලොල්ලූද පුත්කලයාට ගිහිගෙයි සිටිය නොහැක දැන් ඉතා සීතලය ඉතා උණුසුම්ය ඉතා සවස් වේයයි මෙසේ වැඩනු කරන මිනිසුන් තුළ වස්තුව නොරැඳෙයි බුදුන් වහන්සේ මේ දේවල් මට කීවාම මට සත්‍යය අවබෝධ වුණා මන් මගේ මේ ජීවිතය විමසා බැලුවා සියුම් කල්පනා කර බලනකොට මන් මේ අකුසල් 14ෙම ගැලිලා සිටියා නේද කියා දැන් හිතෙනවා ඇත්තම කියනවා නම් මා ඊටාම ලැච්ඡාවටපත් වුණා මට හිතා ගන්නට බැරි වුණා උන්වහන්සේට මොනවා කියන්නද කියා යයි සිංහල පවසයි බුදුන් වහන්සේ මුලින්ම පෙන්වා දුන්නා මත්පැන් ගැනීමෙන් සිදුවන අකුසල් විපාක හයක් පළමු කාරණේ නම් මේ ජීවිත කාලයේදීම ධනය විනාශ වී යනවා රණ්ඩු දබරවල පැටලෙනවා ලෙඩ රෝගවලට වඩාත් පහසුවෙන් ගොදුරු වෙනවා කීර්තිය නැති වෙනවා විලිබිය නැති වෙනවා බුද්ධිය හීන වෙනවා ඊළඟට උන්වහන්සේ දේශනා කළේ අනවශ්‍ය වේලාවන්හි වීදිවල ඇවිද යාමෙන් සිදුවිය හැකි නපුරු විපාක හයක් එයින් තමාගේ ආරක්ෂාව නැති වෙනවා දරුවන් හා බිරිඳගේ ආරක්ෂාව නැතිව යනවා වස්තුව දීපල අනාරක්ෂිත වෙනවා නොකල වැරදිගෙන සැකයට භාජනය වෙනවා බොරු චෝදනාවලට ලක් වෙනවා බොහෝ කඩදරවලට මුහුණ පාන්නට සිදු වෙනවා ඊළඟට නාට්‍ය දර්ශන ආදීෙහි ලොල්වීම නිසා කෙනෙක් නැටුම් ගායනය වාදනය රඟ දැක්වීම බෙර ගැසීම් නලා ආදී පිඹීම් ඇති තැන් සොයමින් ඒ වෙනුවෙන් කාලය ගත කරන්නට උත්සාහ දරනවා මෙතනදී අපි පැහැදිලි කරන්නට ඕනේ බුදු හිමියන් නැටුම් සංගීතය හා රංගනය සාමාන්‍යයෙන් එලා දැක්කේ නැති බව උන්වහන්සේ පැහැදිලි කළේ අකුසලයට බර ඇතැම් නැටුම් ගැයුම් වලට ඇබ්බැහිවීමෙන් කෙනෙකුට දුක් විඳින්නට සිදුවන බවයි පුන්න හිමි පවසයි ඒ පැහැදිලි කිරීමට ස්තුතියි මහා කස්සප හිමි පවසයි සිංහල කරුණාකර ඉතිරියත් පවසන්න බුදුන් වහන්සේ සූදු කෙලියෙන් වන හානි හය විස්තර කළාම මට හැඟුණා මගේ පවුලේ වස්තු සම්පත් මා කොයිතරම් විනාශ කළාද කියා ඒ හයනම් දිනුමින් සතුරන් ඇතිවීම පැනදීමින් සිතට දුකක් ඇතිවීම තම ධනය නැතිවීම ඔහුගේ වචනය සමාජයේ විසින් නොපිළිගැනීම හොඳ මිතුරන් ඔහුව ඇසුරු කිරීමට අකමැතිවීම ගුණ නොනැති අය එවන්නක් සමග ආවාහ විවාහයට අකමැතිවීම යනාදියයි තමාගේ ජීවිතයේම සූදුවෙන් සිදු වූ හානිය සිහිපත් කරන සිංහල පසු තැවිල්ලෙන් හිස පහත් කරගනි මද වේලාවකට පසු ඔහු යලි කතා කරයි ඊළඟට බුදුන් වහන්සේ
කෙනෙක් නරක මිතුරන් ඇසුරු කිරීමෙන් වෙන හානි විස්තර කළා. මේ කියද්දී සිංහල තම මිතුරන් සතර දෙනා දෙස බලා උණුසුම් සිනහවක් පායි. මිතුරන්ද ඔහු දෙස බලන්නේ සිනහව කරුණාව හා අවබෝධයේ පිරි දැස්වලිනි. උන්වහන්සේ නරක මිතුරන් ලෙස විස්තර කරන්නේ සූදු කාරයන්, සල්ලාලයන්, බේපත්තන්, රැවටිලි කාරයන්, බොරු කාරයන්, දරුණු අපරාධ කාරයන්ය. ඔවුන් ඇසුරු කිරීමෙන් මේ භවයේ විතරක් නොවේ ඊළඟ භවයේ දුක් විඳින බව උන්වහන්සේ වදාළා. ඊළඟට උන්වහන්සේ විස්තර කළා අලසකමින් වන හානිය. ඒ හානි හය තමා කෙනෙක් සීතල වැඩි කියා වැඩ කල් දැමීම, ඉතා උෂ්ණයි කියා වැඩ කල් දැමීම, රෑ බෝ වෙලා වැඩි කියා වැඩ කල් දැමීම, පාන්දර වැඩි කියා වැඩ කල් දැමීම, කුසගිනි වැඩි කියා වැඩ කල් දැමීම, කුස පිරිලා වැඩි කියා වැඩ කල් දැමීම. උන්වහන්සේ විස්තර කළා මේ කාරණා කියමින් අලසවන අය බොහෝ වැඩ පැහැර හරිනවා. ඔවුන් අලුත් වස්තුවක් එක් රැස් කරන්නේ නැහැ. තියෙන වස්තුවත් විනාශ කරගන්නවා කියා. ඒ වෙලාවේ මට වැටහුණා මගේ ජීවිතේ පසුගිය වසර ගණනාවක්ම මන් මුකුත් කළේ නැහැ නේද කියා. මා ලද වරප්‍රසාදවලින් අලසෙක්ුණා පමණයි. ඊළඟට බුදුහිමියන් මිතුරන් පිළිබඳව විස්තර කළා. මත්පැන් බීමේදී පමණක් මිතුරු වන අය ඉන්නවා. ඉදිරිපිටදී පමණක් මිතුරු වන අය ඉන්නවා. මේ සැබෑ මිතුරන් නොවේ. ප්‍රශ්න අර්බුද ඇතිවන තැන තමා ළඟින්ම හිඳින තැනැත්තා තමයි සැබෑ මිතුරා. හිරු මුදුනක් වනතුරු නිදා ගැනීම, කාමයෙහි වරදවා හැසිරීම, විරෝධය හතුරුකම් වර්ධනය කර ගැනීම, පලකට නැති වැඩවල යෙදීම, නරක මිතුරු ඇසුර, දැඩි මසුරුකම මේනුත් මිනිසකු පිළිහිමට හානියට පත්වනවා. නරක නපුරු මිතුරන් ඇසුර කිරීම නිසා කෙනෙක් මෙලොව හා පරලොවේදී හානියට පත්වෙනවා. සෝදු කෙලීම, පර ස්ත්‍රී සේවනය, මත්පැන් බීම, නැටීම, ගැයීම, දහවල නිදා ගැනීම, අනවශ්‍ය වේලාවල ඇවිදින්නට යාම, නපුරු අය ඇසුර, මසුරුකම මේ කරුණු හය නිසා මිනිසෙකු පිරිහෙනවා. උන්වහන්සේ මට කීවා සෝදු කෙලීමෙන්, බීමට ඇබ්බැහිවීමෙන්, අන්සතු ගැහැණුන් හා නොමනා හැසිරීමෙන්, නැනවතුන් අකමැති වූ හා පාපතරයන් හඹා යන ගැහැණුන් ඇසුරෙන් එවන් මිනිසුන්ගේ කීර්තිය හා යසස අවපස සඳමින් වැය වී යන බව. බේබදු මිනිසා පිපාසාවෙන් නිරතුරුවම අවන්හල් වෙතට යනවා. ගලක් දියෙහි කිලින්නාසේ ණය තුරුස්වලට හසු වී නෑ මිතුරන්ද ඉක්මනින්ම ඔහුව හැර යනවා. දිවා කාලයේ නිරතුරුවම අලසව නිදා ගන්නා, රාත්‍රියේ අවදි වීගෙන සල්ලාල රංගනයේ යෙදෙන්නා හැම විටම මත්පැණින් මත්වේ සිටින්නාහට තමාගේම නිවාසය පාලනය කරගන්නට පෙරිවෙනවා. අද ඉතා රස්නිය, ඉතා සීතලය, රෑවුනා වැඩිය කියා හැම වැඩයම අවසන් නොකරන්නා වූ තැනැත්තා ලද අවස්ථා පැහැර හරිනවා. නමුත් සීතලය, රස්නිය ආදී ගණන් නොගන්නා නිසි ලෙස කටයුතු වල යෙදෙන්නාගේ සතුට හා සම්පත හීන නොවේ. සිංහල කතාව අවසන් කොට හිසනමා ගැඹුරු කල්පනාවක ගිලෙයි. බුදුන් වහන්සේ එදා උදේ ඔබට සිතන්නට ඇතිතරම් දේවල් දුන්නා වගේ නේද? මහා කස්සප හිමි විමසයි. එහෙමයි ස්වාමීනි, උන්වහන්සේගේ බලකතු වදන්වලින් මා මවිත වුණා. මා ඒ සේරම උකහා ගන්නට තැත් කළා. මේ අපූර්ව උතුමා ඉදිරියේ මා ලැජ්ජාවෙන් හිස වසා ගත්තා. මා හැමදේම නාස්ති කළා නේද කියා ලොකු පසුතැවිලි හැඟීමක් ඇති වුණා. ආයෙත් මං අලුත් මිනිසෙක් වෙන්නේ කොහොමද කියා මට
සිතුණා මා මගේ හොඳම මිතුරන් හතර දෙනාත් මේ අගතියට යන පාර දිගේ ඇදගෙන ගිහින් නේද කියා වැටහුණා යයි සිංහාල පවසන්නේ ඉමහත් ශෝකයකිනි සිංහාල ඔබට ඒ තරම් අපහසු උනේ නැ අපව ඇදගෙන යන්න ඔබේ ජීවන ශෛලියට අපිත් කැමැත්තෙන්මනේ හවුල්ුණි යයි සංජය හඬ උසවා කතා කරයි සිංහාල අපි මේ ගැන කී වතාවක් කතා කළාද කිසි දෙයක් ගැන පසුතැවිලි වෙලා වැඩක් නැහැ ඒ කාලයේ අපි වැඩි හිටියයි නොවේනේ යයි දිලී පවසයි අනුතුරුව බුදුන් වහන්සේ මිත්‍ර ප්‍රතිරූපකයන් පිළිබඳව විස්තර කළා ගෘහපතිය පාත සඳහන් සතර දෙනා සැබෑ මිතුරන් ලෙස පෙනී සිටියාට සැබෑ මිතුරන් නොවේයි එක් මිතුරෙක් ඉන්නවා ඔහු යමක් ගැනීමේ අරමුණින් මිතුරු වූ අයයි අනෙක් කෙනා නම් වචනෙන් පමණක් සංග්‍රහ කරන මිතුරායි තෙවන්නා නම් අනිකාගේ අදහස් පලා ඔහුව සතුටු කිරීමට පමණක් කටයුතු කරන්නායි දියුණුව නැති කර නරකට යොමු කරවන තැනැත්තා සිව්වෙන්නායි එකී මිත්‍ර ප්‍රතිරූපකයන් නිරතුරුවම සිය යහපතට පමණක් කටයුතු කරන අතර අපේ යහපත වෙනුවෙන් කිසිවක් නොකරයි නැනවතුන් එකී මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් අනතුරුගෙන එන මන්පෙතක්සේ දුරස් වෙනවා ඊළඟට බුදු හිමියන් වදාලා ගෘහපතිය මේ අය සැබෑ මිතුරන් ලෙසට පිළිගන්න කියා පළමු මිතුරානම් නිතරම තමන්ට උපකාර කරන කෙනයි දෙවන්නා සැප දුක් දෙකෙහිම වෙනසක් නැතිව කටයුතු කරන්නා තෙවන්නා දියුණුවට මග කියා දෙන්නා සිව්වෙන්නා මවක් දරුවෙකුට මෙන් අනුකම්පා කරන මිත්‍රයා මිකි මිත්‍රයන් නිරතුරුවම අපේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා මිත්‍රයන් පිළිබඳව විස්තරෙන් පසු බුදුන් වහන්සේ වස්තු පරිභෝජනයේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා අවහිංසාකාරී ලෙස ධනය රැස් කරගන්නා තැනැත්තාගේ සම්පත හරියට මල නුතලා රොන් ගන්නා බමරෙකු වාගේ එමෙන්ම හරියට වේ තුඹසක් කෙමින් කෙමින් වැඩෙන්නාසේ ඒ සම්පත වැඩෙනවා මේ ආකාරයට ධනවත් වන තරුණයා තමා ලබන ධනය හතර ආකාරයකට බෙදිය යුතුයි එක් කොටසක් වියදම් කර සතුටු විය යුතුයි කොටස් දෙකක් ව්‍යාපාර කටයුතු වලට යෙදිය යුතුයි හදිසි ආපදාවකදී ගැනීමට තවත් කොටසක් තැන්පත් කළ යුතුයි එක් කොටසක් වියදම් කර සතුටු විය යුතුයි කොටස් දෙකක් ව්‍යාපාර කටයුතු වලට යෙදිය යුතුයි හදිසි ආපදාවකදී ගැනීමට තවත් කොටසක් තැන්පත් කළ යුතුයි බුදුන් වහන්සේ මේ සියල්ල විස්තර කළේ නොයෙකුත් නිදසුන් අරගෙනයි පසුවදාම මගේ මිතුරන් සතර දෙනා හමු වී මේ අලුත් දර්ශනය ඔවුන්ටත් කියා දුන්නා යයි සිංහාල පවසයි ඒ දවස අප හැම දෙනාගේම තීරණාත්මක දවසක් වුණා අපි තීරණය කරගත්තා විනාශ වන්නට යයි අනුපවසයි එදා අපි තීරණය කරගත්තා එකිනෙකාට සැබෑ මිතුරන් වීමට එදා පටන් අද වෙනකන් අපි හොඳ මිත්‍රයෝ යයි ප්‍රදීප් එක් කරයි අපි ඒ පෞකාර ජීවිත නතර කළා සෝදු කෙලිය නිකරුණේ රස්තිය අදු ගැසීම සල්ලාලකම බීමත්කම සේරම නතර කළා ඒ රාත්‍රියේම බුදුන් වහන්සේ සොයා ගිහින් බුදුන් දහම් සඟුන් සරණ ගිය උපාසකයන් වීමට ඉල්ලා සිටියා යයි සංජය පවසයි බුදුන් වහන්සේ සිංහාලට උපකාර කළා වාගේම උන්වහන්සේගෙන් උපකාර අවසි ඕනෑම අයෙක් වෙත ගොස් ඔවුන්ට උපකාර කළා සිංහාල වෙනස් වීමට සුදුසු තැනක සිටින බව බුදුන් වහන්සේට අවබෝධ වුණා ආනන්ද හිමි අනුකාරක සභාවේ අන් අය දෙස බලා කතා කරයි බලන්න දැන් වෙලා ඇති වෙනස අකුසල් ගති පුරුදු වෙනුවට කුසල් ගති
පුරුදු ඇති කරගෙන බක්කුල හිමි පවසන්නේ සිනහවකිනි ශාරීරික ගති පුරුදු පමණක් නොවේ මානසික ගති පුරුදු මේ අය දිහා බලනකොට මට පෙනෙනවා මේ අය හැකි පමණ හොඳින් ධර්මය පිළිපදිනවා අද දානේ වේලාවේ අපට වැටහුනේ කොයිතරම් විනීතව කරුණාවෙන් ඒ දානය පිළිගන්නවාද කියන එකයි ඒ මුහුණවල පිනුන සුන්දරත්වයෙන් ඒ ජීවිතවල ගුණාත්මක බව පැහැදිලිවම පිනුනා යයි බද්දේ හිමි පවසයි සදිසාවගෙන බුදු හිමියන් දුන් ඔවදන් පවසන්න යයි මහා කස්සප හිමි ඉල්ලා සිටී ගෘහපතිය උතුම් ශ්‍රාවකයා සදිසාව ආරක්ෂා කරන්නේ කෙසේද ගෘහපතිය සදිසාව මේ ආකාරයෙන් දත යුතුයි පෙරදිග දෙමාපියන්ය දකුණු දෙස ගුරුවරුන්ය බටහිර බිරිඳ හා දරුවන්ය උතුර මිනිසුන් හා හිතවතුන්ය යට දිසාව මිහිකරුවන් හා සේවකයන්ය උඩ දිසාව ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ය කියා උන්වහන්සේ වදාළා මේ කණ්ඩායම් හය කෙනත් උන්වහන්සේ දීර්ඝව විස්තර කළා නේද එහිමයි බුදුන් වහන්සේ දෙමාපියන්ගෙන මෙහිම දේශනා කළා දරුවෙකු පස් ආකාරයකින් නැගෙනහිර දිසාව වූ දෙමාපියන්ට යුතුයකම් ඉටු කළ යුතුය මගේ දෙමාපියන් මාව රැක බලා ගත්තා උදව් කළා මම පෙරලා ඒ අය රැක බලා ගත යුතුය උදව් කළ යුතුය ඕන් කලකී දේවල් එලෙසම පවත්වාගෙන යා යුතුය පවුලේ ගෞරවය නම්බුව රැකගත යුතුය ඔවුන්ගෙන් ලද දායාද රැකගත යුතුය ඔවුන් මිය පරලොව ගිය පසු ඔවුන් වෙනුවෙන් දන් පින් කළ යුතුය ගෘහපතිය දෙමාපියන්ද පස් ආකාරයකින් දරුවන්ට අනුග්‍රහ කරයි ඔවුන්ව නපුරෙන් වළක්වාලයි යහපතෙහි යොදවයි අධ්‍යාපනය හා වෙනත් ගුරුහරුකම් ලබා දෙයි සුදුසු සහකරුවන් සහකාරියන් හඳුන්වා දෙයි නිසි කලට දායාද පවරා දෙයි බුදු හිමියන් නැගෙනහිර දිසාව දෙමාපියන් ලෙස තෝරාගත්තේ හිරු නැගෙන දිසාව නිසයි එයින් සංකේතවත් වන්නේ හිරු දවස ආරම්භ කරනවා වගේ දෙමාපියන් අපේ ජීවිතවලට සම්බන්ධයි කියන එක ඊළඟට බුදුන් වහන්සේ දේශනා කළේ ගුරුවරුන් පිළිබඳවයි ගෘහපතිය ශිෂ්‍යයෙකු පස් ආකාරයකින් ගුරුවරුන්ට සංග්‍රහ කළ යුතුය ගුරුවරයෙකු දුටු විට හුනස්නින් නැගිටිය යුතුය ගුරුවරුන්ට උපස්ථාන කළ යුතුය පාඩමට හොඳින් ඇහුම් කන් දිය යුතුය අවශ්‍ය උදව් කර දිය යුතුය හොඳින් ඉගෙන ගත යුතුය ගෘහපතිය ගුරුවරයාද පස් අයුරකින් ශිෂ්‍යයන් රැක බලා ගනි ශිෂ්‍යයා හොඳින් හික්මවයි හොඳින් උගන්වයි දන්නා සියල්ල අඩුවක් නැතිව කියා දෙයි තම මිත්‍රයන් සමග ශිෂ්‍යයාගේ ගුණ කියයි ශිෂ්‍යයා විවිධ උවදුරු වලින් රැකගනි හිමියනි දකුණු දිසාව ගුරුවරුන්ට සමකිරීමට හේතුවක් තිබෙනවාද යයි අනුරුද්ධ හිමියන් ආනන්ද හිමියන් දෙසට හැරී විමසයි මා හිතන්නේ බුදුන් වහන්සේ ගුරුවරුන්ට දකුණු අත ලෙස සැලකුවා කියායි කෙනෙක් පිළිගැනීමට දෙයක් පිළිගැනීමට කෑම පිළිගැනීමට පවා ඉදිරියට දමන අත තමයි දකුණු අත ගුරුවරයා ශිෂ්‍යයාගේ දකුණු අත බවට පත්වනවා තවත් විදියකින් බැලුවොත් දෙමාපියන් නැගෙනහිර කියා ඒ දිසාවට අපි මුහුණලා සිටියහොත් අපේ සුරුත තමා දකුණු දිසාවට තියෙන්නේ යයි ආනන්ද හිමියන් පවසයි හොඳ උපමාවක් මහා කස්සප හිමි පවසයි බුදු හිමියන් ඊළඟට පැවසුවා පුරුෂයෙකු බිරිඳට සැලකිය යුතු පස් ආකාරයක් තිබෙනවා බටහිර දිසාව ලෙසට ඇයට ගරු සරු ඇතිව සුහදව කතා කිරීම ඇයට අවමන් නොකිරීම
हा गौरव दक्वीम ऐट विश्वासवंतवीम ऐट गेदर दुर खटेतु पालने करन्नट इडधीम ऐट सलुपिली आभरण दीम आदियाई गृहपतिय बिरिंदद पस आकारेकिन सेमियाट सलकाई ऐय गेदर खटेतु मनालस संविधाने कराई ऐसुरु करन्नन हट सुहदव संग्रह कराई सेमियाट विश्वासवंत वेई ओहु उपयन देय निसिलस पालने कराई सियलु कटयुतु किरीमेदी दक्षव निपुणव हा अनलस्स कटयुतु कराई आनंद हिमियन किनिकुगे इल्लीमक नेतिव उनक बटहिर दिशाव हा स्वामी भार्याव एति संबंधे पिलिपंदव विस्तर कराई बटहिर दिशावेन संकेतवत्वन्ने दिनये अवसानयै जीवितेक अवसाने दक्वाम सेमियात बिरिंदत अतर एति संबंधय इता अवश्यम देयक एक्वम जीवत्वनवाय यन अदहस एतिव बुधुन वहन्से बटहिर दिशावट स्वामियाहा बिरिंद उपमा करन्नट एति अप हेम दिनाम ए पाडम होंदिन इगन गत्ता यदा पटन अपि किसी विटक भार्यावंट नुसलका हिटियत नह द्रोहि उनेत नह यै अनुपवसाय एवन तुरुत मगे बिरिंदगे उपन्दिनेकट कियावत मा इक मलक्वत गिनवित्तीला नह मा एट कलिन सलकु आकारेट ए नोलिसुम ऊ हटि हितागत हकिने बुधु हिमियन सिंगालट मेय देशना कलाट पसु हेम उपन दिनेम ऐट विशेष आभरण सह सेद सलु गिनवित्तुन्ना देन ऐय मा समग कोई तरम सतुटिन इन्नवाद किया ओब वहांसेला हेम दिनाम अद दुटुआ नेद यै दिलीप असै बुधु हिमियन ईलंगट तेरुम कला मितुरन वेनुवेन कलयुतु देवल पिलिबंदव एय उत्तर दिशावटाई आदेश कले मितुराट अवश्य देदीम प्रिय वचनेन कथा किरीम मित्रयागे दियुनुवट कटयुतु किरीम समानात्मतावय दक्वीम मित्रयन नोरवटीम यन करुणु पह मित्रयन वेनुवेन कलयुतु बव उन वहन्से वदाला एविट हित मितुरन पेरला तमन करदरेकट पत्व सिटिविट रेककनी इवन अवस्थावक तम वस्तुव रेकदे बियट पत्तु विट इन मुदागनी विपतेदी अत नुहरी मितुरागे अमुदरुवंट पवा सलकाई माहितन्ने बुधु हिमियन हित मितुरन्व उत्तुरट समकले मालिमा यंत्रे कटुव हेम विटम उत्तुरु दिशावट हेरी तिबिन निसाई मालिमावे उत्तुरु दिशाव तमाई हेम विटम अपट नियम दिशाव पिन्वन्नी अपे जीवितवल दियुणुवट मितुरन गेन्वन सेवय इता विशाल निसा मितुरन उत्तुरु दिशावट उपमा किरीमे दार्शनिक अदासक तिबिनवा यै आनंद हिमि पवसाय बुधु हिमियन अनतुरुव देशना कले मिहिकरुवंट हा सेवक सेविकावंट सलकिय युतु आकारयै एयद आकार पहकिन युक्त वेनवा एनम हकियाव हा शारीरिक शक्तियट अनुव वेट नियम किरीम ए अयट आहार हा वेटुप लबा दीम ए अय रोगी ऊविट बला गेनीम तमंट रसवत आहारयक लबुन विट एवा सेवकयन हा बेदा गेनीम सुदुसु अवस्थावन हिदी विवेक दीम आदियाई गृहपतिय मिहिकरुवन हा सेवकयन्द तम स्वामियाहट आकार पहकिन संग्रह कल युतुय स्वामियाट पिर अवदिवीम स्वामियाट पसु निंदट याम स्वामिया दिनदे पमनक गिनीम हरि हेटी राजकार्य किरीम स्वामियागे हुंद नमहा कीर्तिय पेतरिवीम यनादियाई माहितन्ने बुधुहिमियन सेवक सेविकावान वेनुवेन पहत दिशाव तोरा गत्ते भूमिय भौतिक कटयुतुवलट अडितालम वन निसाई मे महापुलव नत्नम अपट किसी वक्करन्नट बहने अप लबन
සියලු සැප සම්පත් ලැබෙන්නේ මහා පොළව නිසායි. ඉතින් පොළව හා සේවක සේවිකාවන් අතර ඇත්තේද අන්‍යෝන්‍ය සුහදත්වයකි. අප බොහෝ අයට ගොවි පළවල් තිබෙනවා. ඉතින් අපේ සේවකයෝ තමයි ඒ වායේ වැඩ කරන්නේ. ඔවුන් ඒ වායෙන් ලැබෙන සම්පත් වලින් තමයි ඔවුන්ගේ හා අපේ ජීවිත පවත්වාගෙන යන්නේ. අපි නිතතින්ම අපේ සේවකයන් ආරක්ෂා කළ යුතුයි, ආදරය කළ යුතුයි. එවිට තමයි ඔවුන් අප කැපවීමෙන් ගොවි පළවල් වල කටයුතු කරන්නේ. ඉඳින් සේවකයන් හා පොළව අතර ඇත්තේ දාර්ශනික සම්බන්ධතාවයක්. එදා බුදුහිමියන් මුණ ගැසෙන්නට පෙර මන් සේවකයන් මිහිකරුවන් කිසි කෙනෙක් ගණන් ගත්තේවත් නැහැ. ඒ අයට සැලකුවේ තියා කෑවද නැද්ද කියලාවත් බැලුවේ නැහැ. ගොඩක් වෙලාවට මන් සේවකයන් ගෙනත් දෙන දේවල් ගත්තේ මගේම අයිතීන් හැටියටයි. මන් හිතන් හිටියේ මට ලැබෙන හැමදේම උපතින්ම මට අයිති වූ දේවල්ය කියායි. නමුත් බුදුන් වහන්සේගේ ධර්මය ඇසුවාට පසු මට සත්‍යය අවබෝධ වුණා. ස්වාමි සේවක දෙපිරිසම ගහට පොත්ත වගේ එකට බැඳලා ඉන්නේ කියා මට වැටහුණා. දෙගොල්ලන්ම දෙගොල්ලන්ට අවශ්‍යයි කියා බුදුන් වහන්සේ මට පහදා දුන්නා යැයි සිංහල පවසයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන බුදුන් වහන්සේ ඔබට මොනවාද දේශනා කළේ යැයි මහා කස්සප හිමි අසයි. බුදුන් වහන්සේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් උඩ දිශාවට උපමා කළා යැයි සිංහල පවසයි. ගෘහපතිය යහපත් පවුලක අයකු ශ්‍රමණයන් හා බ්‍රාහ්මණයන්ට සැලකිය යුතු පස් ආකාරයක් තිබෙනවා. එනම් මෛත්‍රී සහගතව ක්‍රියා කළ යුතුය, මෛත්‍රී සහගතව කතා කළ යුතුය, මෛත්‍රී සහගතව සිටිය යුතුය, නිවස ඔවුන් වෙනුවෙන් විවරව තැබිය යුතුය, සිව්පසෙන් සංග්‍රහ කළ යුතුය. ගෘහපතිය එසේ සත්කාර ලැබන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඔබට කරුණු හයකින් යහපත සැලසෙනවා. එනම් ඔබව නපුරෙන් වළක්වනවා, යහපතට නැඹුරු කරවනවා, මෛත්‍රීන් ආශිර්වාද කරනවා, පෙර නොඇසු වැදගත් හොඳ දෙය කියා දෙනවා, මේට පෙර ඇසු දහමෙහි සැක දුරු කරනවා, සුගතියට යන මාර්ගය කියා දෙනවා. අහස් මුදුන ඉහළ ඇති දෙව්ලොව හා සමානයි. එය හිරුගී දිශාවයි. ආගමික ගුරුන් ආකාශය ලෙස පෙන්නුම් කරන්නේ අපේ ජීවන මාර්ගයේ මඟ පෙන්වීම සඳහා ඒ අය දෙස බැලිය යුතු නිසයි. ඒ අය නැතුව අපට මේ ලෞකික දෙයින් බැහැරව නිවනට මඟ සොයා වීරිය කරන්නට බැහැ යැයි ආනන්ද හිමි පවසයි. ඉතාම යහපත් කියමනක් යැයි මහා කස්සප හිමි පවසයි. බුදු හිමියන් දෙසු ආකාර මෛත්‍රිය ඉස්මතු කිරීම ඉතාම වැදගත්. මේන් තමයි විශ්වයේ ශක්තිය ඇතිවන්නේ. එදා පටන් මම බුදු හිමියන් හා භික්ෂුන් වහන්සේලා දුටුවේ මගේ ඥාතීන් හැටියටයි. හැකි හැම අවස්ථාවකම අප පස් දෙනා භික්ෂුන් වහන්සේලාට දන් පිළිගන්වනවා. ඔවුන් ධර්මය සාකච්ඡා කිරීමට කාලය වෙන් කරගත්තා යැයි අනු පවසයි. මේ තොරතුරු සියල්ල මට කියා දුන්නාට පසු අපේ ජීවිත මුළුමනින්ම වෙනස් වී අප නිරෝගී, ඉසුරුමත්, ප්‍රීතිමත් අය බවට පත් වුණා. උන්වහන්සේ මේ වදන් දෙසුවාට පසු මම උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටි තුන් සරණ ගිය උපාසකයෙකු වුණා යැයි සිංහල පවසයි. සිංහල ඒ මොහොතේම අපව සොයාගෙන ඇවිත් ඒ සුභ ආරංචිය කීවා. බුදු හිමියන් සරණ ගිය පසු අප හැමගේම ජීවිතත් වෙනස් වුණා යැයි අනුප පවසන්නේ ඉතාම සතුටිනි. සිංහල මොනවාද ඒ ගාථා? මහා කස්සප හිමි අසයි.
සිංගාල දෑස්වසා ගාථා කීමට සැරසෙයි. ආනන්ද හිමි මේ නැනවත් ගෘහපතියා දෙස බලන්නේ ඉතා පැහැදීමෙනි. ඔහුට ඒ සියල්ල මතකය. මව සහ පියා පෙරදිගයි. දකුණේ ගුරුන්ය බිරිඳ හා දරුවන් බටහිරය. හිත මිතුරන් උතුරු දිශාවේය. සේවක මෙහෙකරු භූමියයි. ශ්‍රමණ බ්‍රාහ්මණ අහස් මුදුනයි. යහපත් පෞලක ගෘහපතිය මේ සදිසාව නැමදිය යුතුයි. නැනවත් දක්ෂ යමෙකු මේ සදිසාව නමදීනම් යහගුණ සහිතනම් විනීතසේම කීමෙහි දක්ෂනම් නිහතමානීනම් එය කීර්තිය ලබමින් අනුකාමිකයන්ද ලබන්නේය. අලස හෝ අනලස් වේද ප්‍රශ්න ආවිට නොසලේද සැමවිටම ජීවිකාවක නිරත වේද නිපුණ බුද්ධියෙන් යුතුද හිතෙම කීර්තිය හා යසස ලබන්නේය. කෙනෙක් කරුණාවන්තද හොඳ මිතුරන් ඇසුරු කරයිද උපකාරකයන් කියන දේ වටහා ගනීද නොමසුරු වේද ඊර්ෂ්‍යා සහගත නොවේද අනුන්ට අවවාද දෙමින් මග පින්වමින් උදව් දෙයිද හිතම කීර්තිය යසස ලබන්නේය. යහපත් ප්‍රගුණ කළ යුතු දේ මේවායි. දානය යහපත් වචන අනුන්ට උදව් කිරීම හැම දිනාටම එක ලෙස සැලකීම මේ ක්‍රියාසතර ප්‍රගුණ කරන්න රතේ හසුරවාගෙන ඉදිරියට ගමන් කරන්නෙක් වෙනිය. මේ යහපත් ගති ලෝකයේ නොවේ නම් මවක තම දරුවන්ගෙන් ලද යුතු බුහුමන් නොලබයි. පියෙකු තම දරුවන්ගෙන් ලද යුතු බුහුමන් නොලබයි. නැනවතුන් මේ සතර යහගති හැම අතින්ම ප්‍රගුණ කරන නිසා ඔහු බුහුමන් ලැබ කීර්තිය හා ඇගීමද ලබයි. මේ සූත්‍රය ගිහියන්ට විනය පිළිබඳව උගන්වන සූත්‍රයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එකම සූත්‍රයකින් බුදුහිමියන් ගිහියන්ට යහපත් ජීවිතයක් සාදා ගැනීමත් එයින්ම ගුණවත් දිවියක් ගත කළ හැකි ආකාරයත් පෙන්වා දී තිබෙනවා. උපාලිහිමි පවසයි. ඔබේ මවගෙන ඔබ මොනවත් කීවේ නැහැ නේද? පොන්නහිමි අසන්නේ ප්‍රශ්නයක් මෙනි. එහෙමයි, මේ විස්තර ඇසූ සැනින්ම ඇය සෝවාන් වුණා. බුදු හිමියන්ගේ අවසර පරිදි ඇය භික්ෂුණී ශාසනයටත් ඇතුළු වුණා. ඇයව හැඳින්වූයේ සිංගාල මාතා තෙරණිය ලෙසටයි. ඇය දැඩි භක්තියෙන් විදසුන් වඩා රහත් ඵල ලැබුවා. ඇගේ ශ්‍රද්ධාව කතරම්දැයි කියනවා නම් භික්ෂුණීන් අතර ශ්‍රද්ධාවෙන් අග්‍රස්ථානයේ පවා බුදුන් වහන්සේ විසින් පිරිනමුවා යැයි ආනන්ද හිමියන් පවසයි. ඇ ජීවත් වූ කාලයේ බුද්ධ ශාසනයට මිල කළ නොහැකි දායාදයක් දුන්නා. වසරකට පෙර ඇය පිරිනිවන් පෑ බව අප දන්නවා. සිංගාල, තවමත් ඔබට නම් ඇගේ අඩුව දැනෙනවා ඇති නේද යැයි මහා කච්චායන හිමි අසයි. දැන් උදා වී ඇත්තේ දිනයේ අවසානයයි. ඒ සිංගාල සහ සිය යහළුවන්ට රහතුන් වහන්සේලාගෙන් සමුගෙනීමට වේලාවයි. ඔවුන් සමුගෙන යන විට ඒ ඇස්සල රඳන්නේ කෘතඥතාවයේ කඳුළුය. සිංගාල, සංජය, අනූප්, දිලීප් හා ප්‍රදීප් යන ගෘහපතියන්ගේ දෙපා හඬ පහතින් නැසී යද්දී මහා කස්සප හිමි කතා කරයි. ඒ අපූරු ගෘහපතීන් පස් දෙනාට ජීවිතයේ දෙවැනි උපතක් ලැබුණේ බුදු හිමියන්ගේ මැදිහත් වීමිනි. උන්වහන්සේගේ උතුම් වදන් ඇසීමෙන් තව ජීවිත කීයක් නම් බේරිලා තිබෙනවාද යැයි මහා කස්සප හිමි පවසමින් එදිනට නියමිත කටයුතු අවසන් කරයි.